අද මම කතා කරන්න කැමති අපිට කන්න පුළුවන් හොඳම කෑම මොකද්ද? හොඳම ආහාර පානය කියන්නේ මොකද්ද? අපිට අවශ්‍ය කරන කෑම විතරක් නෙවෙයි අපිට වෙන ලෙඩක් වුණත් වඩා දෙවියන්ට ලැබෙන්න පුළුවන්. ඉතින් මේකෙන් මම කියන්න කැමති මනුෂ්‍ය ශරීරයට අවශ්‍ය හොඳම ආහාර රටා මොකද්ද? මේ ආහාර රටා වලින් අපේ ඇඟේ ලෙඩවල දියවීම හයිබ්‍රිඩ් ප්‍රශ්න ගෙනවනත් හොඳ කරන්න ගොඩක් දුරට උදව් කරගන්න. ඒ වගේම සමහර බෙහෙත් කරනවා ටිකකට ඒ පිළිකරගෙන බෙහෙත් පිළිකරගෙන කරන්නත් අද ලෝකයේ උපයම තත්ත්වයෙන් පිළිගන්න ඉන්දියන් සන් ක්ලිනික් වගේ ආයතන මෙකාරයත්මත් මේ ඩයට්ය භාවිත කරනවා ඒ ලෙඩ්ඩුන්ට කීමතරපි රේඩියෝ තැපි කරන්න ඉස්සල්ල ඉස්සලි පිළිගන්න ඕන. අපි කෑමල ගොඩක් අද කාබෝහයිඩ්‍රේට්ස් කියන දේවල් ගොඩක් කනවා. මේ කන හින්ද තමයි ගොඩක් අපිට ගොඩක් ලෙඩ රෝග වැඩි වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ ඩයට් එකෙන් කියන්නේ කාබෝහයිඩ්‍රේට් කියන දේවල් හුඟක් අඩු කරන්න ඕන. දවසකට කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 20කට වගේ අඩු කරන්න ඕන. එතකොට තමයි අපේ ශරීරයේ තියෙන බ්ලඩ් ෂුගර් එහෙම නැත්නම් ග්ලූකෝස් අඩු වෙලා කීටෝන්ස් කියන දේවල් වැඩි වෙනවා. කීටෝන්ස් වැඩි වෙනකොට තමයි ඇඟේ ලෙඩ රෝග හඳවන්නේ. ඒ වගේම අපි ඇඟ වයසනේ ගොඩක් වල කරනත් මේක හේතු වෙනවා. මේ කීටෝන්ස් කියන දේවල් අපේ ඇඟේම හැදෙන දේවල්. ගොඩක් වෙලාවට මේ කීටෝන්ස් හැදෙන්නේ අපේ ශරීරය මේදය දහනය කරනකොට තමයි. ඉතින් අපි අහලා තියෙනවා කීටෝන්ස් ඇසිඩෝසිස් කියන ලෙඩේ ලෙඩ හැදෙන්නේ දෙඩියාව තියෙන ලෙඩ්ඩුන් ඉන්සුලින් අවශ්‍යම කරන ලෙඩ්ඩිනේ ඒගොල්ලන්ට ඉන්සුලින් නැතිනම් කීටෝසිස් කියන්නේ මේක භයානක රෝගයක්. කීටෝසිස් කියන්නේ කීටෝසිස් නෙවෙයි. කීටෝසිස් වලදී වෙන්නේ ඇඟේ තියෙන කීටෝන් ප්‍රමාණය සුළු ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඇඟේ තියෙන ග්ලූකෝස් අඩු වෙලා යනවා. මේක අපිට කරන්න පුළුවන් හොඳ ඩයට් එකක් විතරයි. ඉස්සෙල්ලා මේක හොයාගත්තේ මේ පොලිලමින්ට මලිප්පුව හැදිලා කන්ට්‍රෝල් කරන්න බැරි වුණාම ඩොක්ටර්ස්ලා ඒගොල්ලන්ට රෙකමෙන්ඩ් කරා කීටෝසිස් ඩයට් කියන එක. එතකොට ඒගොල්ලන්ට කාබෝහයිඩ්‍රේට් කෑම ගොඩක් අඩු කරා. ෆැට් තමයි ගොඩක් කෑම දෙන්නේ. ඒගොල්ලන්ට සීෂස් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණා. සමහරට බෙහෙත් පාවිච්චි කරන අවශ්‍යත් නැති වුණා. ඒ වගේම US Navy SEAL ඒගොල්ලෝ ඩයට් කරනකොට එහෙම නැත්නම් මොදි කිමිදෙන අවස්ථාවලදී ගොඩක් වෙලාවට ඒගොල්ලෝ රීබ්‍රීදින් කියන ඒ උපකරණ භාවිත කරන රීබ්‍රීදින් භාවිත කරනත් ගොඩක් අය මලිප්පුවගේ තිබුණා. එක වෙලක් වෙන බෙහෙත්වලින් බැරුණා. ඒ වුණාට ඒගොල්ලෝ මේ කීටෝන් සප්ලිමෙන්ට්ස් අරගෙන නැත්නම් කීටෝසිස් ඩයට් එක කරනකොට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණා ඒගොල්ලන්ට. එතකොට මේ කීටෝසිස් ඩයට් එකේ තුමේ ළමයි වයසට ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඔටොප්සිස් කරලා තිබුණා. වයසින් සාමාන්‍ය ඉදිරි මරණයෙන් පස්සේ ඒකෙන් තේරුම් ගත්ත ඩොක්ටර්ස් ඒගොල්ලන්ට පිළිකා හඳුන්වන්නේ කඩක. අනික ජනගහනය සාමාන්‍ය ජීවිතවල මැන්නකට ගොඩක් අයට පිළිකා ඇඟ තුළ තියෙනවා. වෙන හේතුවක් නිසා මැරුණත් හදවත් රෝගීන් හරි අංශභාගීන් හරි ඉන්ෆෙක්ෂන් හරි මැරුණත් වයසට හැමෝටම පිළිකා ශරීරයේ අපිට දක්නට ලැබෙනවා ඔටොප්සියක් කරාම. එනට මේ ළමින්ගේ ශරීරවල මේ ළමින් වයසට ගිහින් මැරුණන් පස්සේ ඒ ඩයට් එකේ හිටින්ද වෙන්නේ නැති ඒගොල්ලන්ට ඒ පිළිකා හැදලා තිබුණ නැහැ. ඒ වගේම අපි දැනගත් 1920 වර්ෂයේදී දැන් මොකද පිළිකා සයින වලට ග්ලූකෝස් අවශ්‍යමයි. හැබැයි ඔක්සිජන් අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ ග්ලූකෝස් විතරක් දහනය කරනවා. ඔක්සිජන් නැතුව දහනය කළා තමයි කැන්සර් සෙල්ස් පිළිකා සෙල්ස් ජීවත් වෙන්නේ. ඉතින් මෙතන අපි පෙන්වන්න කරනවා පිළිකා සයින සාමාන්‍ය සයින වල තියෙන ලොකු වෙනස්කම් මොනවාද කියලා. පිළිකා සයිනයක් මේ විදිහේ රෙගුලර් ෂේප් එකක් තියෙනවා. ෂේප් එක ලස්සන සාමාන්‍ය සයිනේ ක්‍රවුන්. ඒක සාමාන්‍ය සයිනයක් බෙදෙනකොට ඒක අපිට අපිට ප්‍රෙඩික් කරන්න පුළුවන් මේක බෙදෙන්නේ මේ වෙලාවේ කියලා. මේක කියන කන්ට්‍රෝල් කරන්න නැතුව බෙදෙනවා කැන්සර් සෙල්ස්. ඒක කැන්සර් සෙල්ස් ඔක්සිජන් වලට කැන්සර් ඔක්සිජන් වලට තියෙන කැන්සර්ස් මැරලා යනවා. අනික ග්ලූකෝස් නැතුව ගියත් කැන්සර්ස් මැරෙනවා. හැබැයි සාමාන්‍ය සයිනවලට ග්ලූකෝස් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම කීටෝස් කියන දේවල් භාවිත කරන්න පුළුවන් ග්ලූකෝස් අඩු අවස්ථාවදී ජීවත් වෙන්න. කැන්සර්ස් වැඩිම කරන්න බෑ. එතකොට අපි කැමර ගන්න මොනවද?
ඒ කැමරට ගන්නොත් ග්ලූකෝස් වැඩි වෙන්නේ කොහොමද? කාබෝහයිඩ්‍රේට්ස් කියන දේ කැමරට ගත්තොත් ඉක්මනට ග්ලූකෝස් ගොඩක් වැඩි වෙනවා. ප්‍රෝටීන් ගත්තොත් ටිකක් වැඩි වෙනවා. වැඩි ප්‍රකාලයක් තියෙනවා. ෆැට් කැමරේදී ග්ලූකෝස් වැඩි වෙන්නේ බොහොම පොඩ්ඩයි. හැබැයි ශරීර අවශ්‍ය වෙන එනර්ජි වැඩි කාලයක් පවතිනවා. එහෙම නැත්නම් හැම ග්ලූකෝස් අයනයක් 90කට 100 ජලය අනු 100ක් අවශ්‍ය කරනවා. මේ නිසා ඇඟේ සීනි වැඩි වෙනකොට වතුර ගොඩක් ඇඟට එකතු වෙනවා. ඒ වගේම ඇඟේ ඉන්ෆ්ලමේෂන් ආසාදනය කියන එක වැඩි වෙනවා. මේ නිසා තමයි ඇඟට හැදෙන ගොඩාක් ලෙඩ රෝග අද ගොඩක් වැඩි වෙලා තියෙන්නේ මේ නිසා තමයි. එතකොට ගොඩක් අය හිතනවා අපි කාබෝහයිඩ්‍රේට් කියන්නේ අපි කෑමට අවශ්‍යම දේවල් කියලා. ඇත්තම කියනවා අපිට අවශ්‍ය නැහැ කාබෝහයිඩ්‍රේට් ජීවත් වෙන්න. කාබෝහයිඩ්‍රේට් නැතුව ජීවත් වෙන්න පුළුවන් අපිට. හැබැයි අපිට ජීවත් වෙන්න බෑ ප්‍රෝටීන් නැතුව, ෆැට් ඇසිඩ් දෙකක් තියෙන නැතුව ජීවත් වෙන්න බෑ, විටමින්ස් නැතුව බෑ. ඒ වගේම වතුර නැතුව ජීවත් වෙන්න බෑ. සමහර මිනරල්ස් නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි කාබෝහයිඩ්‍රේට් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මම කිව්වා වගේ ෂුගර් වැඩි වෙනවා, මේ වගේ ඉන්ෆ්ලමේෂන් වැඩිලා හදවත් රෝග, පිළිකා රෝග, මොළය අමාරු වැඩි වෙනවා. ගොඩක් අය අද අකාලෙන් යන්නේ මේ ෂුගර් වැඩි වෙන හින්දා. එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් يعني බත් පාන් වගේ දේවල් වැඩි වෙන හින්දා ලෙඩ රෝග ඉක්මනට හැදෙනවා. එතකොට ඇයි මේ මිනිස්සු මේ විදිහට කැමරට කැමති? ගොඩක් වෙලාවට අපි පාන් බත් කරනකොට අපේ ඒ කාබෝහයිඩ්‍රේට් ගන්නකොට අපි දෙනවා ඩෝපමින් කියන දේවල් මොළේ හැදෙනවා. ඒකට කියනවා බර්ස්ට් ඔෆ් ඩොපමින් කියලා. එහෙම වෙනකොට අපි ඒකට කැමති. ගොඩක් අය එහෙම වෙනකොට ඒකට ඇඩික්ට් වෙනවා. එහෙම නැත්නම් ඇබ්බැහි වෙනවා. ඒකෙන් නිසා තමයි අපි මේවා විශේෂයෙන්ම සීනි කැමෙන් වලකින ගොඩක් අමාරුයි ඇබ්බැහි වීම නිසා. අනික ගොඩක් අය කියනවා මේ ෆැට් වැඩියෙන් කන්න හොඳ නැහැ කියලා. ඒක බොරු මතයක්. විශේෂයෙන්ම කියනවා නම් ස්නායු සෛලවල වටේට තියෙන ෆැට් ලේයර්ස් මේ විදිහට මයිනින් චීත් කියලා අපි ඒකට කියනවා. ඒක අඩු වෙන අඩු වෙන ඒ ස්නායු වලට වෙන ඩැමේජ් එක වැඩි වෙනවා. ස්නායු දිරාපත් වීම වැඩි වෙනවා. එතකොට අපේ ශරීරයේ සාමාන්‍ය ග්ලූකෝස් මිලිග්‍රෑම් 100ක් තියෙනවා. එතකොට මුළු ඇඟෙම තියෙන ලේ වොලියුම් එක බලනකොට මිලිග්‍රෑම් 7යි තියෙන සීනි. ඒ වුණාට අපි පාන් පෙත්තක් කෑවොත් සීනි තේහඳි පහ ග්ලූකෝස් තේහඳි පහක් විතර තියෙනවා එතන. බත් එක කෝප්පයක් අතත් විශාල ප්‍රමාණයක් සීනි එතන තියෙනවා. අතට සීනි අඩුවීම තියෙන ආහාර තමයි එළවලු. සීනි වැඩියම තියෙන ආහාර තමයි පොටේටෝස්, අර්ථාපල්, ඒ වගේම බත්, පාන් වගේ දේවල්, කිසියල් ගෙඩි වගේ දේවල්. පළතුරු වල ගොඩක් සීනි තියෙනවා. පළතුරු වලත් දේවල් අපිට ගන්න හොඳ නැහැ. එතකොට අපි සාමාන්‍යයෙන් කියනවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ෆැට් තමයි අපිට ආහාරයේ තියෙන්නේ කියලා. ඉතින් මේවයි තියෙන කෑම අපි ගොඩක් අය දන්නවා මොන කෑමල මොනවද තියෙන කියලා. ඉතින් අපි මේ ඩයට් එකේ රෙකමෙන්ඩ් කරන්නේ කාබෝහයිඩ්‍රේට් ගොඩක් අඩු කරන්න ඕන. දවසකට ග්‍රෑම්ස් 20කට වගේ ප්‍රෝටීන් අපේ කිලෝග්‍රෑම් ප්‍රමාණයට වර්ධින ඇත්තට අපිට අවශ්‍ය ප්‍රෝටීන් ග්‍රෑම් වලින් ඉතිරි ප්‍රමාණය ෆැට් වලින් ගන්න ඕන. එහෙම ගන්නකොට අපේ ඇඟේ කීටෝන්ස් වැඩිපුර හැදෙනවා, ග්ලූකෝස් අඩු වෙනවා. එතකොට අපිට ලේ යූරින් කීටෝන් ටෙස්ට් කියලා එකක් තියෙනවා. අපිට ෆාමසියෙන් අරගෙන ටෙස්ට් කළා බලන්න පුළුවන්. ඒ විදිහට බලනකොට අපිට ඒ කීටෝන් ප්‍රමාණය වැඩි වෙන බව අපිට බලා ගන්න පුළුවන්. එහෙම වැඩි වෙනකොට තමයි ශරීර සෞඛ්‍ය දිය වෙලා යන්නේ, ඇඟේ තියෙන ලෙඩ රෝග අඩු වෙලා යන්නේ. බර වැඩි ආයට බර අඩු කරන්න පුළුවන් හොඳම ක්‍රමය මේක තමයි. මෙහෙම මේ ඩයට් එකේ ඉන්නකොට ඉස්සෙල්ලාම වෙන්නේ අපි ලෙවල් තියෙන සීනි දාහන වෙලා යනවා. ඊට පස්සේ ග්ලයිකෝජන් මස්සල් සහ ලිවර් එකේ තියෙන ග්ලයිකෝජන් දහන වෙලා යනවා. ඊට පස්සේ ලිවර් එකෙන් හැදෙනවා. ලිවර් එකෙන් අපේ බ්‍රේන් එකට සීනි අවශ්‍යමයි, ග්ලූකෝස් අවශ්‍යමයි. ඒ අවශ්‍ය ප්‍රමාණය හැදෙනවා දිගටම අපි කාබෝහයිඩ්‍රේට් කෑවේ නැති වුණා. කාලයක් යනකොට දවස් කීපයක් සමහර දවස් 30ක් 20ක් යනකොට බ්‍රේන් සෙල්ස් වුණත් 80%ක්ම කීටෝන් වලින් ඒකට අවශ්‍ය කරන එනර්ජි එහෙම නැත්නම් ජවය ලබා ගන්න පුරුදු වෙනවා. එතකොට අපි ඒකට කියනවා කීටෝ ඇඩප්ටේෂන්. කීටෝ ඇඩප්ටේෂන් වෙනකොට අපි සෛලවල තියෙන මයිටොකොන්ඩ්‍රිය ප්‍රමාණය වැඩි වෙනවා, බර අඩු වෙලා යනවා. එතකොට දියණිය වගේ ලෙඩ රෝග හොඳ වෙලා යනවා. ඇඟේ තියෙන සෛල ඉක්මනට රිපයර් වෙලා යනවා. ඒ වගේම ලෙඩ රෝග වලින් ඉක්මනට හොඳ වෙන්නත් සුව ලබා ගන්න පුළුවන් වෙනවා. අපේ ඇඟේ සීනි වැඩි වෙන සීනි එක
ජලය වැඩි වෙනවා ඒ වගේම අපි දන්නවා ඇඟේ තියෙන ඩ්‍රෝග ගොඩක් දුරට වැඩි වෙනවා එතකොට අපි දන්නවා ගෑස්ට්‍රික් බයිපාස් සර්ජරි කියලා ගොඩක් අය හිතනවා බර ගොඩක් වෙන්නම් මේ ඔපරේෂන් කරන්න ඕන කියලා මේ කාලේ අමානුෂික ඔපරේෂන් එකක් මේ කරපය ජීවිත කාලය දුක් ඉඳලා අකාලි මැරලා යනවා ඒගොල්ලන් කවදාකවත් සාමාන්‍ය ශරීර සෞඛ්‍යයට එන්න බෑ මේ නිසා තමයි කවදාකවත් ගෑස්ට්‍රික් බයිපාස් කියන කාඩක්වත් අපි රෙකමන්ඩ් කරන්නේ නැත්තේ ඒ නිසා මේ හොඳ ඩයට් එකකින් ඉන්න පුළුවන් නම් අපි හැමෝටම පුළුවන් අපේ ශරීර සෞඛ්‍ය උපරිම තත්ත්වයෙන් තියාගන්න වයසට ගණ කරගන්න හැම ලස්සන තියාගන්න ලෙඩ රෝග නැති කරගන්න දැන් මේ කෑම මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ විදිහ ඩයට් එකක ඉන්න කියලා අපිට කන්න හොඳ නැති දේවල් තමයි මම ගොඩක් දුරට මීට් එග්ස් වගේ දේවල් කන්න කියන්නේ අපිට අවශ්‍ය කරන ප්‍රෝටීන් අපිට ලෙගියුම්ස් කන්න මඟට පරිපූර්ණ වෙයි දෙවනි ලබා ගන්න පුළුවන් ඒකත් අපි පුළුවන් තරම් අඩුවෙන් ගන්න ඕන පුළුවන් තරම් කෑම ගන්න ඕන වෙජිටබල්ස් වලින් කොටසක් අපි අමුවෙන් කන්න ඕන ඊළඟට සුප් එකක් හදලා ගන්න පුළුවන් ඊළඟට වෙජිටබල්ස් සහ ලෙගියුම්ස් මිශ්‍ර කරලා ඒ ලෙගියුම් ප්‍රමාණය තමන්ගේ වරින් හැටියට පාලනය කරන්න ඕන බර ගොඩක් අඩු කර ගන්න ඕන ලෙගියුම් පොඩ්ඩක් අරගෙන ෆැට් වැඩිෙන් දාන්න ඕනේ සුප් එකට ෆැට් කියන්නේ ගොඩක් වෙලාවට මම රෙකමන්ඩ් කරන කොකොනට් ඔයිල් බටර් වගේ දේවල් වුණත් ඕනම ෆැට් එකක් දාන්න පුළුවන් ඒ සුප් එකට ඒක තමයි අපේ ශරීර සෞඛ්‍යයට හොඳම ඩයට් එක වයසට යන අඩු කරන්න සහ ලෙඩ රෝග නැති කරන්න ඒ වගේම අපි මම ඇමරිකාවෙන් ගිහලා ඩිස්ට්‍රිබියුට් කරන මේ නැචරල් මෙඩිසින් ප්‍රෝග්‍රෑම් එකෙන් පුළුවන් මේ ශරීරයේ තියෙන ලෙඩ රෝග හොඳ වීම තුන්වෙනියක් දෙවෙනියක් වඩා ඉක්මනට ලබා ගන්න ඒ වගේම හැම ලස්සන කරගන්න හැම පැපත්කම ලබා ගන්න ඒ වගේම හැම රැළවීම අඩු කරන වයිස් කැපීම අඩු කරගන්නත් ඒක ගොඩක් උදා කරනවා ඉතින් මේ ගැන තවත් විස්තර දැනගන්න කැමති නම් මට කෝල් එකක් දීලා හඟන්න මේක ඔබලා හැමෝටම ඕන එකකින් ඕන වයිස් එකකින් කරන්න පුළුවන්